ධර්ම තක්ෂිනාවට වැඩමකුට වදාල ගොරු තේශකාණන් වහන්සේ පූච්චයපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රාගචචන්තු දේවතා සද්ධමංමනිරාජස්ස සුනන්ත සග්ගමොක්ක දන් දම්මත් සවන කාලු අයං පදන්තා දම්මත් සවන කාලෝ අයං බදන්තා දම්මත් සවන කාලු අයං බදන්තා නමුතැස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තැස්සේ. භගවතුූ අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිහතුනේ අද දවසත් අපි හැමදනාම ජාතිය නාලිකාව නෙත්තෙෆෙන් ග අනුද්දලේ වට එක්කාසුනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දිච්ච. බදුබනටිකක් ශ්‍රවණය කරගන්නටයි අද දවසේ මෙම ධර්මදේශනය ප්‍රධාන දායකඇත්වයගෙන කටයිසිුදු කරන්නේ ඉතාලියයේ සේවය කරන ඉන්දික ප්‍රසාත් සනිවරත්න මැතිතුමා එවගේම චතුරිකා ජයවීර මැතිතුමිය ඩිසෝන් මැතුජ යනුල් පුතුනුවන් සහ සනකි වෙතාරා සෙනවරත්න දුවනි ඇතුළූ පින්වන්ත පිරිසයි එහැම දනාටමත් පි හැමදනාටමත් දරමස්රවන ධරම දේශනමේ පින බුදු පසේ බුදු මහරාත්මහොත්තමයානන් වහන්සේ නිවී සැනසේ පැමණ වැඩ වදාල. උතුම් මමා මහනිවන් පිණිස මහේතුවාසනාවේවා කියන පැතුමෙන් දර්මස්සරවනය කරත්වා කියලා ආරාධනා කරනෝ. පිහතුනේ හද දවසේ ධරමදේශනාවට සාකච්ඡා කරන්න උත්සාහවන්ත වෙන්නේ මනී කරන්න උත්සාහවන්ත වෙන්නේ මෙබද සාසනයහි මහාශ්‍රේෂ්ඨ උත්්‍රම ස්වාමීන් වහන්සේ ෙනමක් ගෙනමයි තලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ සසුම්භාරය උසුලන්න සමර්ථ තතාගත්‍යාණන් වහන්සේගේ විශේෂ අවධානයට යමුවෙච්ච, විශේෂ වරප්‍රසාධයට බදුංවෙච්ච මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සෙනමක් මේ සාමීන් වහන්ස වෙන කවරුත් නෙවෙයි. කාශ්‍යප මහාරහතන් වහන්සේ මයි හිෙදේ කාශ්‍යප මහාරහතන් වහන්සේ බුද්ධශාසනයේ තනතුරු උසුරන්න තමන් වහන්සේ ගේ ආත්න භාවේ කොහොමද මෙමහෙවන්නේේ දුනඒ වගේම ඒ ජීවිතේ අපට මනෝදදු නාදර්ශ අද දක්වාම ඒ මහාරාතන් වහන්සේ අපට අපගේ ජීවිතතයේ සාර්ථක කරගන්න මෙ බුදශාසනයෙන් වැඩගන්න මොන මාර්ග්‍ය අද්ද පෙන්වේ කියන කාරණනාටික මෙනී කරගන්න උසාාවන්ත වෙමු. අතීතයේ සාරාසංකයේ කල්පලක්ෂයක් පුරාවට මහාබෝසතාණන් වහන්සේ පාරිමී ධර්ම සම්පූර්ණ කරගන්න. නහන්සේ බුදුවෙන්න ඉලක්ක ගතව හේතු හදාගෙන වඩින ගමනේ. ඒ බුදු පෙරහැරැට. එක්කාස්වෙච්ච මහාශ්‍රේෂ්තිී කිටියා, පදමුත්තර සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බොදසාාසනය පාලෙවිච්ච කාලේ හන්සවතිී කෙන නගරේ, අසූකෝටියක මහාසම්පත්ති පරිහරණය කරන්න නිදිච්ච වේදේහිෙ කියලා බ්‍රාක්්මණකෙනෙක් කිටියා. බුද්ධමාමකයි, බුද්ධරත්නය මගේ මයි බුදුරජාණන් වහන්සේ මගේ මයි ධම්මමාමකයි නැත්තං සාාතනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේි දරමේ මගේ මයි සංගමාමකයි ඕර සුපුත්‍රභාවේ්ට පත්වෙච්ච මහා සංගරත්නි මගේ මයි මමායිනය කරගෙන වාසේකරෑන්න්න දුනේ. බුදුරයාරන් වහන්සේට ගොඩක් ලිංගතු යාදරී. දරමේට ගොඩක් ලිංගතු යාාදරෙයි මහා සංගරත්නයටත් පොමි හිතේශවී ලංගතුයාදරේ. මෙහෙම වාසේකරද්දි එක තැනකදිී? එඒ පදමුත්තර සාන්තනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ මහහා ශ්‍රේෂ්ඨ නිසභ කියන ස්වාමීන් වහන්සේ දැකලා එ නිෂභ මහාන්තෙරුන් වහන්සේ පිළිබඳ මහන්සංගරත්නයට දැන දුන්න මහනෙනි. එ නිසභභික්ෂ තෘතිය ශ්‍රාවක භාරය උසුලන්න සමර්ථයි මේ නිසභ ස්වාමීන් වහන්සේ දුතාංගධාරී දහත්තුනක් දූතගුණ දරාගෙන අරන්න වාසීව බුදදුහිත සතුටට පක්්‍යරෝමෙන් වාසය කරනවා ආශ්රය කරන්න එවගේම වෙත ගැවසෙන්න මේ මහාරහතන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කළ දැනුන්දුන්න. ඉතින් මේ දැනුන්දීම අර වේදේහය බමුණතුමාට බුද්ධරත්නය මගේ මයි ධම්මරත්නය මගේ මයි බුද්ධමමායිනේ ධම්ම මමායනේ සග මමායිනේ පවත්තන්නේේදිච්ච බ්්‍රාක්්මනතුමාට මහා සතුටක් උපදුවන් දෙෙදනා සාන්තනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ දහම් දෙසුම් අවසන. තොලෝකාගරු භාගතුන් වහන්සේ දෙපාමුල තැන් පත්තල ආරාධනාවක් කරානේ ස්වාමීනෙ හෙට දවසේ මං ඔබහන්සේ ප්‍රමුක මහන් සැංගරත්නයට ආරාධනා කරනවා අදානට වඩින්න පාසකය භික්‍ෂු සමාගම බොහොමයි භික්ෂු සමාගම ගනත්වය මෙහි කරන්නේ කිව. ස්වාමිනිි කොපමන මහා සංගරත්නය වැඩඉන්නවද හැටාටදාහක් මහා භික්‍ෂු සමාගමක් මේ වෙද්දී පදමුත්තර සාන්තනයක සම්මාහා සමුදුරජාණන් වහන්සේ ළංඟවාස්සේ කරන්ඩි දුන ආරාධනා කනානේ ස්වාමිනය එක සාමනේර ස්වාමීන් වහන්සේ නමක් වත් ආරාමේතියන්න පා සමස්ත මහා සංගරාත්නි මුදේසාහක. අප සූදානං අපගිධානයේ සූදානංකිල ආරාධනා කරප. එක දවසක් නෙවෙයි දවස් දෙකක් නෙවෙයි දවස්ගණනාවක්. දින හතක් පුරාවට තලෝකආගරූ භාගුතුන් වහන්සේ ප්‍රමුඛ හැටාට දාහක් මහාන්සගරත්නයට ඔපස්ථාන කරන්නෙ දුනා යොපස්ථාන කරන ගමනේ තමන් ලෙංගතුවෙච්ච තමන් ආදරය කරපු තමන් වැඩීමම ප්‍රසාදයට පත්වෙච්ච කාශ්‍යප මහා රහතන් වහන්සේ ඒ වීතියේ සාන්තනයක සම්මා සම්බුදුර යණන් අආශය වැඩේ ඉන්නම ඒ පාරේ පෙන්ඩ පාති වැඩමවන්නඩෙදුා. මේ වේදේහය බ්‍රාහ්ණතුමාට මහාපොදම සතුටත් දැනුනා නැමි නමේ ගිහිල්ල ආරාධනා කරලා පාත්‍රයේ ගත්ත. මහා ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ තමන් වහන්සේගේ පාතරේ මේ වේදයහෙ උපාසකතුමාට පිරිනැමුවා ආරාධනා කරානේ ස්වාමීනිි වහන්සේගේ සාතරුන් වහන්සේත් අපේ නිවිස වැඩඉන්නවා. හැටාටදාහක් මහා සංගරත්නය මහා රහතන් වහන්සේලාත් අපේ නිවිස වැඩඉන්නවා වහන්සේත්වැඩිමු කියලා. කම්නෑ උපාසකතුමනි අපේ දෙපාවල ශක්තයෙන් අපි ඔබගේ ගෙදොර සිටඟෙන ඉන්නංකිව නැවතත්තාරාධනා කර ස්වාමින වඩින්න උත්සහවන්ත වෙන්න පා අපි පින් පාතයේ ගමනෙම පඩින්නං කියලා දැනුන් දුන්නා මේ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේගේ ස්වභාවේ දැකලා වේදේහෙ බ්‍රා්ණතුමා තමන්ගෙසි අතින්ම ඒ පාත්තරයට දානය සකස් කරලා නිස මහා රහතන් වහන්සේට පූජා කරලා ටිකක් ගමකරණ ඩච්ච දුනා සාාන්තනයක සම්මා සමුදු්‍රරජාරන් වහන්සේ තමාගේ නිවස ඇතුළෙ මහහා සංගරාත්තය නිවස ඇතුළේ වැඩඉන්නවා එලීම් පැමිණී මේ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේට පස්ථාන කරලා ගිහිල විමසේ මක්කර ස්වාමේණි අර මං ගොඩක් කැමැති ගොඩක් ගරු කන්න නිසබ ම හාරහතන් වහන්සේ වැඩියා පාතරයේ දුන්නට නිවස ඇතුළට වැඩිය නෑ ආරාධනා කර වහන්සේගේ සාතරුන් වහන්සිත් මගේ නිවස ඇතුළ වැඩන්නවා වඩින්න කියලා කම් නැත උපාසකේ කෙලා දැනුන්දුන්න ඇයි ස්වාමයනි විශේෂ අත්තියෙනවාද වවහන්සලාට වැඩිය විශේෂ ගුණේක ඒස්වාමින් වහන්ස පීහිටලාදඉන්නේ කියලා විමසීමක් කර. එවෙලාවේ? කිසි තැනක බුදු කෙනෙක් කෙනෙක්ගේ ගුණමකන්න සූදානන්න ගුණහංගන්න නෑ ඇති ගුණ ඇති විදිහෙටම මකුභාවයක් නැතුම හෙළි පෙහිලි කරන්න සමර්ථ ඒ බුදුමුව විවර වෙලා දේශනා කරන්න දුන පදමුත්‍ර බුදුරජාණන් වහන්සේ උපාසකය ඇත්ත අපි නිවෙස්සවොල ගෘහපතිභෝජනයේ බලාපොරොත්තුවෙන් ඉඳගනින් ඕන. ත් තමගේ කෙන්ද බලයෙන් ග්‍යග්‍යයක් ගාන ගිහිල්ලා ඒ ශ්‍රේෂ්ඨ භික්ෂුව පෙන්ඩපාති වදිිනවා. එවගේම අපේ ගුෘහපති ආශ්‍රයේ ආරාමයේ ග්‍රාමවාසීව හැනිහැණීවාසය කරද්දි රේ භික්‍ෂූන් වහන්සේ මහාගණ වනාන්තරයක විවේක සුවෙන් වැඩන්නවා අපිට වැඩි තරන් ගුණේක ඒ භික්‍ෂුව පීටලයින්නවා දුතාංග ධාරී වවාසය කරනවා කියලා දැනුන්දුන්න. මේ දැනුන්දීමත් සමග. අර දින හතක මහා පරිත්‍යයාගේ යොමු කරන්නෙ දුනේ ස්වාමිණි මේක සක්කට සම්පත්තය පිණිසනෙවෙයි. මේක බ්‍ර්ම සම්පත්්‍යය පිණිසනවෙයි. අනාගතේ බුද ශාසනයක මෙ තුංවෙ නිශ්‍රාවක ටානාන්තරය මට හිමිවේවා කියල පාර්ථනා කරා. ඒ සමග. අනාගතයේ දකින බුදුරජාණන්වාස දැනුන්දුන්න මෙයින් අනාගතයේ මහාමායා දේවිතුමේගේ කුසෙහි සිද්ධාර්ථ කියන දරුභීජය පැළවෙලා දසමාසයක් ඇවහැමෙන් මවකුසෙන් නික්මෙලා තිස් පස්සනි වර්ශයහි බුදධරාජ්‍ය සාසාක් කරනවා. ඒ බුද්ධරාජ්්‍යයේ ඔබට ඔබගේ පැතුම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ඔබ කාශ්පනාමයෙන් මේ ශ්‍රාවකටානාන්තරයේ දරාගන්නෝ කළදනු ලන්නා. හෙටහම්බෙන දෙයක් වගේ. ඇදේ හෙයුතු වචන ඇති නොසිස් වචන ඇති තිරසාර වචනැඇති පදමුත්‍ර සාන්තනයක සම්මා සමුද්‍රජාණන් වහන්සේගිමි බුද්ධ වචනයත් එක්කම තමන්ට ඒ පදවේ ලැබුණහා සමානව මහා විඳගැනීමක් සිද කරගත්ත. හත් පසිම්ම යාත්ම භාවේම සංවර කර ගත්ත. මම අනාගත බුද ශාසනයක තුංග නිශ්‍රාවකයා වෙනවනේ කියනේ හැඟීම හදවතේ රුවාගන දරාගන ඊට අදාල වැඩ කටයුතු පිළිවලින් හරියට හරන් හයකට මුතුපෙලක් අමුණනව වගේ එකින් එක එකින් එක අමනගන්නෙ දන. ඒ අමන ගමනේ. භවයම් භාවේයට අනුවෙක් කපකට එහැයිෙන් පහළ වෙච්චි විපස්සේ බුදසාසනයේදී බඳුමති නගරේහි දුප්පත් බමුණෙක් පෙළැපදුුණා. හැවයි දුප්පක්කම ඇඟට සීමා වුුණට, බඩට සීමා වනාට, අතට පයියට සීමා වුුණට හදවතින් ධරමයකරහි අවච්චා ප්‍රසාධයට අච්චල ප්‍රසාධයට පත්වෙලා. ඒ තමන්ගේ දුපත්කම කොච්චර නොපොරු විදිහට ජීවිතයට එබුනාාදකිවොත්තයම ධර්මකාමී ජීවිතයක් අධර්මවාදී නෑ එක මේක වස්තරයක් පමණෑ තිබ්බේ මේ බම්මනට සහ බැමිණීට. බුදුර යාණන් වහන්සේ විපස්සේ භාගතුන් වහන්සේ දහම් දේශනා පවත් අද්දි බෙර දෙගෙන් විමිසීමක් කරා ඔබ අපි දෙන්නට එකට යන්න බෑ අපේ උඩුකායවාහගන්න එක වස්ත්‍ර ඇතියෙන්නේ වරාත්‍රී දහම් ශ්‍රවණය කරන්න උසාාවන්ත වෙනවද. හයමත්නැත්තැන් දවල්කාලයේ බනහනවද අනේ ස්වාමින පිස්ත්‍රීන්නේ අපි දවල්කාලේ බනහල එන්නං ප්‍රාත්‍රී ඔබගෙහිල්ලා ධරම ශ්‍රවනය කරන්න කෙලා මිවිදියට ඒ ප්‍රශ්ටෙන් විසන ගත්තා. හැබයි සැද ඇති භාවය එකින් එක බැමිබිඳබිඳා ලෝබේ විද්දන්සනය කරමින් ධානය බැබලි බැබලේ ඒ අආසුේමස් සමග තමාන්ත දෙන්න යමක් නෑ තමන්ගම පෙරවගත්ත සලුව විශේෂයෙන් නමල සකස්කරා තලෝකාගරු භාගතුන් වහන්සේට පූජා කරන්න. නමුත් දාහක් ප්‍රශ්න හදවතේ රව් පිල්ලි රවු්දනවා මේක දීලා කොහොමද මගේ බෙරිද එල්ලියට බැහින්නේ කොහොමද මේ ජීවිකාව ගෙනයන්නේ කලා එ උස්සාය නැමත යට පට්කරන්න දනම්. මෙහෙම නැවතවාර කීපයක් යාම කීපයක් පුරාවට හදවතේ පැනනැගෙල්ලා එක තැනකදී මේ සෙතිවිල්ල ජයගන්නවා. ඒ ජයගැනීමත් සමග තමන් දිනුවා කලා දැනුන් දෙෙද්ද බඳුම කන මහරජ්ජුරුවන්ගේ අවධානයටය වෙනවා යවධානයක් එක්ක මේ බඹුණට විශේෂ වර ප්‍රසාදෙහිමිනුවයි සමස්තය බදශාසනටම එක් කාසු කරැන්නෙදනාා. තැනද ලක්ෂයක් අගන විශේෂ සලුවක් කම්බිලියක් තුලෝකාගුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ මේ විශේෂ ශ්‍රාවකයාට මේ බමුණට බඳුම රජ්ජුරෝ පරිත්‍යාගයක් කරා සීතලවස්ථාවේ මේක පරිහරණය කරන්න මේක වෙනස් කරන්න පා කියලා. හැවයි ඒ බමුණැහැම දේම හරවන්නේ දුන බුද සාසනයටමයි හරියට අම්මා කෙනෙක් ැෙල්ල පෙවිල්ලක් ලැබෙද්දි මන්ට යම්ම මදුරු භෝජනයක් ලැබෙද්දී තමන්ට යම්ම සම්පත්තියක් ලැබෙද්දී හැම සම්පතක්ම හැම සැපයක්ම තමග දරුවන්කිෙරේ හරවනවා වගේ. මේ බමුණට ලැබිෙන හැම දේම. කොහොමද බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ කොයි විදිහට ද සක්‍යාරයක් කරන්නේ කිනිස්සිතිවිලිමයි ඇති කරගන්නෙදුන තමන්ගේ කුණු වෑහෙන ජුගිච්චා සාගත භාවට පත්වෙච්ච. නවදොරකින් පූයා වැගරෙන නැත්තා සූචි වහනය වන මේ දෙතිස් මහා කුණුපයන්ගෙන් ආකුල ව්‍යාකුල වෙච්ච ආතුරවෙච්ච මේ ඇඟට ඇයි මේ තරම් වටන සැලවා. ඒක බුද්ධ පූජාවක් විය යුතුයි. භාගතුන් වහන්සේටම් පූජා කන්නවා කියලා ඒ ගඳකිලියේ ලස්සනට ඇඳෙහිලිින්. එ දු බුදුගුණයන් අප්‍රමානයි බුදුබඳහ වෙලසත් අප්‍රමානයි තලෝකගරු භාගතුන් වහන්සේ බුදුරැස් විහිදි විහිදී යද්දේ ඒ සලුවට බුදුරැස්වැදිලා අමුතුම ලස්සනක් ඒ ගඳ කිලියම ඒ කාලෝක මත්තලා පැවතුනක් දිනක් මහරජ්ජුරුවෝ ගණකිලියට එබිකංකරදදි ගණකිලියට පිවිසෙද්දී තමම් පරිත්‍යාග කරපු සලුව තොලෝකාගරුව භාගතුන් වහන්සේගේ හානවටේ තෙරයක් විදියට බහම ලස්සරට සැකසිලා. මහා බුද්ධරස්්මයෙන් විසිතුරු වෙලා ජැනුන්දුන ස්වාමිනිි මේක මෙහෙමයිමං පූජා කරේ මේ බමනට දුන්නේ සීතනසාගන්න ඒ බමන බුදසාාසනයට හරවල ඒ භාගතුන් වහන්සේ දැනුදුන්න සැදහැත්ති පිනැතිෝ. සමංඟ ආත්ම භාවේ මොන විදිහ පිනකින්ද සකස් කරගන්න ඕනේ සර්සගන්න ඕනේ කියනෙක කවුරුච්චල දෙන්න ඕනෑ ඒ ඇත්තම දන්නවා. නිසි තැන නිසිදේ තැම්පයි කරපු මේ බමුණට සබ්බාට්ට කියලා නැත්තා මේ සමස්තයන්ගෙන් අටාට පූජාකිරීමේ මෙිහිම ක්‍රමයක පරිත්‍යයාගේ කුච් කර. එතනින් පස්සේ මෙ ආත්මි පින්පුරුව පුරවා. කාාශ්‍යප මහාරහතන් වහන්සේ නමකට සුදුසු හිතක් සුදුසු ඇඟක් හදාගින උපපත්තලා බේ සිදු කරගත්තා. එඋපත්තිලා බේ සාර්ථක උපතක් තමන් බමතලෙයින්දලා ආත්ම ගණනාව එක දිගටම කාමයන් විද්වන්ශයනය කරමින් කාමයන් ප්‍රතිභාහනය කරකරන ගමනේ තමන් මෙ අන්තිමාත්මභාවේ මහාසාර කුලේක මහා ධනපති බමනෙක් වෙලා උපපත්තලා බෙස්සිදු කරගත්ත. තමන්ට කෙලවරක් නෑ ධනේ හැවකාමයන්ගේ සම්බෝගයක් නෑ කැමිතු වනේම නෑ දිමමාපන්ගගේ හිත්තරිද්දන්න බැරිනිසා විවාහයක් සිදධ කරගත්තා. ඒ විවාහේවාහන්සේ. බඹසරට අන්තරායක් වෙන්න හොඳනෑ කියලා ගොතපු මාලයක් නැත්තැන් ගොතපු මල්මාලයක්. ඒ බද්‍ර කපිලෑනට සහත් තමාගේ අතරට දාලා ශ්‍රේෂ්ඨ බඹ සරක හැසුරනාා අපි වැරදි සිතිවෙල්ලක් ඇතිකරගත්වෝතින් මේ මල්දාමේ මැලවේවා. ඒ තරන් පිරිස්සුදු චේතනාවකින් එක නිවසක එක ඇදක පාසය කරන්නේ දුනනේ. මහා ශ්‍රේෂ්ඨ සිතවෙලි මහා යහළුකමක් තිබ්බෙ ඒ අහලුකම යම් තැනකදී කණ්ඩනයවෙනවා. ඒ මේ ත් තමන් වහන්සේ තමන් වහන්සේගේ බිරිඳත් පැවිදිවේසියක් අරගන මහපාරට එකතු වෙලා මේ මහපාරයේ දෙකට බෙදන ගමනේ සංසාරයේ පුරාවට පැවතිච්චේ යහලුකම එතකින් නිමාවට පත් කරනවා ඒ නිමාවද්දී. ස්වාමේනිි ඔබ දකුණට බරවෙලා වඩින් දක්ෂණවාර්ථව ගමන ඔබට සුබයි මං මේ මාර්ගයේ මේ පැත්තෙන් ගමන් කරන්න. ඉතිං අවසරයි සසරපුරාවටන ගමනේ මේක තමයි අන්තිම සන්ධිස්ථානය මේ සන්ධිස්ථානයෙන් එහාට අපේ මිත්‍රකමක් නෑ අපේ යාළුකමක් නෑ අපේ සම්බෝගයක් නෑ අපේ එකතුවීමක් නෑ අප සම්බන්ධයක් නෑ කලමේදර සමු ගනිද්දි. ඒ දෙන්නගේ හිත්වොල උදාහර භාවයට මහිකාන්තාව ශාක්ෂි ධරමින් සාදුකාරදුන්. මිහි කත ගුගුරද්දී දෙවර මේ වැඩවාස කරන්න දිච්චතු ලෝකා ගෘරු භාගතුන් වහන්සේ ආවර්ජනා කරන්න දුනන්. තමන්ගේ සසුම්භාරය උසලන සසුම්භාරය දරන ඒ ශ්‍රේෂ්ඨ බුද්ධපුත්‍රයා තමන් වහන්සේ වෙනුවෙන්ම අරිහත් දජයත් දරාගත්ත මේ ලෝකේ යම්ම රහතන් වහන්සේ නමක් වැඩවාසය කරද්ද යම්ම ශ්‍රේෂ්ඨක්වාසය කරදේ ශ්‍රේෂ්ට උත්තමයා වෙනුවෙන්. ගේ පැවිද්ධයි කියලයි යරිහත් දජයේ කරඩ දමාගන්ඩෙතුනිි. තමාගේ පුතුව තමා පිළිගන්න ඕන කියලා තලෝකාගරු භාගතුන් වහන්සේ රජගහනගරේ නාලන්දා නුවර කනෙමේ දෙක අතරේ බහොපුත්තක කියන චෛත්‍ය ස්ථානයට නැත්තැ නීගුෘහෝද මූලේට වැඩල බුදු රැස් වහිදුව බිහිදවා රුවක්න පෙරමග බලාගෙනනිසිරන මහා අම්මා කෙනෙක් වගේ බලානින්න. හඳුරගත්තා මේ සාාන්තනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මයි බවයක් බවයක් පාස මේ භාගතුන් වහන්සේ දකින්න හේතු හදාගත් අනෙ තමන්මයි කවුරුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලකුණු දුන්නන බුදුරජාණන් වහන්සේ පිම්පුරෝලා දුන්න බදුරජාණන් වහන්සේ විශේෂ වරප්‍රසාද දුන්නේනේ තමන් මයි ඒ වරප්‍රසාද හදාගත්තේ තමම් අයි පිම්පුරාගත්තේ තමන් සසර ආත්මිශේදහස් කෝටි ගණනාලක් මේ තානාන්තරේයට සුදුසු හිතක් කදාගත්තා සුදුසු ඇඟක් කදාගත්තා. ගුණදහමේට බරවන්න අවශ්‍යජාති සමස්තයන් තමන් වහන්සේම නිර්මාණය කරපු නිසා භාගතුන් වහන්සේ ඒට අවශ්‍ය වේදිකාව සකස්කරා පමණයි උහන්සේ දැක දැක ආරාධනා කර ස්වාමීනිි. වහන්සේ මගේ සාාතරුන් වහන්සේ වෙන්න මං උබොහන්සිගේ ශිෂ්‍යයෙක් වහන්සේ මගේ චාතෘරුන් වහන්සේ වෙන්න කියලා මේවිදියට මුළු හදවතිම්ම එකඟ හිතින්ම ආරාධනා කරන්න දුනා. යාරාධනාව භරසාරයි යාරාධනාව මහා ශ්‍රේෂ්ටයි තුලෝකාගුරු භාගතුන් වහන්සේට වඩා අගල් හතර පමනයි මේ කාශ්‍යප මහාරාතන් වහන්සේ මිටි තමන් වගේම රූපේතියන තමන් වගේම පිින්වන්තවෙච්ච තමන් වගේම හැඩතලතියන මේ මහාශ්‍රේෂ්ට උත්තමයා මේ කරපු පැවරීම අචේතනික වස්තුවක් ළඟට ගේ ලකිීවානගේ වස්තුව දෙකට පැලෙනවා. ගහක් ළඟට ගිහිල්ලකීවනං ඔබ මගේ සාතරුන් වහන්සේ වෙන්න. පරෝතයක් ලඟට ගිල්ලකීවනං ඔබ මං අදහනවා ඔබ මගේ සාතුරුන් වහන්සේ වෙන්න කියලා. ජොදුන් එක්ලක්ස හැට අටදාහක්කුස මහමේරු පරයෝතයක් ළඟට ගිලකී වනං ඔබ මම අදහනවා කියලා. ඒ අචේතනක වස්තුූ කැඩිලා බිඳලා පැලිලා යනු. දෙවියෙක් ලඟට මරෙක් ළඟට ශ්‍රමණ බ්‍රා්මණයක් ළඟට ගිහිල්ලා. පැවරීම කරාණං ඔබයි මගේ සාාතරන් වහන්සේ කියලා. ඒ පැවරීම යාට දරාගන්න බෑ ඒ පැවරීම ඉදිරියේ යාගේ හිස්ස කඳෙෙන් වෙෙන් වෙලා බිමට වැටෙන. කස්සපය මේ වගේ මහා ලෙංගතුකමකින් එකඟ සිතකින් පූර්ණ. දෙහිතක් නැතු අව්‍යාජහිතකින් ඔබ මේ පරිත්‍යයාගේ නැත්තම ඉල්ලීම සිද කරන්න එදනා මහා ගුණවතෙක් රහත්වීම ඇැරුණු කොට ඒ බදශාසනයේ ලබාගතයුතු සියලු විශේෂතා අභීඥඥා විපස්සන චතුර ආරිශශත්්‍යය චතුරාර්ය සත්‍යය මෙ අදී කාරණ හැරුණු කොට අනිත් හැම දේම හදෝතේ තිබා. මෛත්‍රිය කරුණාව, උපේක්ෂාව, මුදිතාව, දයාව ඒවගේම සීලවන්ත භාවේ ගුණවන්ත භාවේ නැනවන්ත භාවේ මේ සමස්තයන් උණහන්සේ පුරාගනයි පුංචි අඩුවක් පමණෑ තිබ්බේ. එ අඩුව තමයි චතුරාර්චත්්‍ර ධරමය දැනීමේ අඩුව අනිත් තොක්කුම හදාන තිබ්බෙ. ඒ හදාගන්න වහන්සේ භවයක් භවයක් ගානය අප්‍රමාන පරිත්‍යාග අප්‍රමාණ කැපකිරයෙන් සිදු කරන්න දුනා. එහෙවු නිර්මාණයකදී තු ලෝකාගරුව භාගතුන් වහන්සේ දැනුන්දෙනවා ඔබගේ මේ ආරාධනාව බුදු කෙනෙක් හැරෙන්න වෙන කිසි කෙනෙක් පිළිගන්න මට්ටමක නැත කස්සපය එහෙවු ලෝකයක සාන්තනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එක රෝමයක් හෙළවෙලාවත් නෑ එක රෝමයකටවත් දැනු නෑ සිවුරු කෙලවර සිවුරු කනක නූල් ගහකටවත්. අන්නේ විහිත නැත්ත හෙලවීමක් සිද වනේ නෑ ඔබගේ මේ පැවරීම අවවාද දුන්න. අවවාදයම උන්වහන්සේට උපසම්පදාව නිර්මාණය කරලා දුන්න පැවිද්ධ නිර්මාණය කරලා දුන්නා එතනින් පස්සේ. මේ තමාගේ අභිනව ශිෂ්‍යවරාත්නය සමඟ චුට්ටක් ඉස්සරහට වැඩමවන්නේෙ දුනා වැඩමවල සාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩයි නාකාරය අඟවන්නේෙ දුනා. ඒක දැනිච්ච මෙ කාශ්‍යප මහාරාතන් වහන්සේ තමන් පෙරවගනය තමල් අඟතිබ්හ මේ සංගහාටය දෙපට සිව්වර හතර ගුණේ කර නවලා ලෝකාගෘු භාගතුන් වහන්සේට අසුනක් පිළියල කර ලාරාධනා කරා ස්වාමනිි මේ ආසනය වැඩෙඉන්න. එයාරාධනාවත් සමග සාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ ආසනය වැඩින්න ගමනේ. වස්ත්‍රයේ පිරිමදිමින් දැනුන් දුන්න කස්සපේ මේ වස්ත්‍රයේ මුරුදුුයි. කස්සපේ මේ වස්ත්‍රයේ මොලකයි. කස්සපේ මේ වස්ත්‍රයේ සනීපයිත්, කස්සපේ වස්තරේ බරාඩුයි. කස්සපය මේ වස්ත්‍රයේ බොහෝ බැඳුන් නෑ? මේවිදිහේ වස්ත්‍රයේ පිරිමදෙමින් තුලෝකාගරුව භාගතුන් වහන්සේ දැනුන් දෙෙද්දී කාශ්‍යප මහාරහතන් වහන්සේ ආරාධනාවක් කරා ස්වාමේණි අපට හිත පිණිස අපට සුව පිණිස අපට වැඩ පිණිස අපට අනුකම්පා පිණිස අපට අනුග්‍රහ පිණිස තුලෝකාගරුව භාගතුන් වහන්සේ මේ මගේ වස්ත්‍රයේ පිළිගන්න කි. දැනුනි හැඟුුණේ භාගතුන් වහන්සේ මගේ සිවර පරවන්න කැමැති එවෙලාේ නැවත විමිසීමක් කරා කාශ්‍යපය ඔබ මකද්ද පොරවන් ඔබකි මේ සිවර මට දුන්නට පස්සෙ ඔබ මොකද්ද පොරවන්නේ දැනුදුන සාවාමේනී කැමැති නං මට පුළුවන්නේ සාතුරුන් වහන්සේගේ සිවර පොරවගන්න කස්සපය ඒ සිවර පරණයි ඒසිවර මැහුම් ගොඩද්දා ලතියනෙ බොහෝ බැඳුම් සහිතයි. ඒසිවර බරයි. එසිවුර පාන්සකූලිකයි. පුුණ කියනෙ දාසිය ඔතලදාපු සොහනෙන් හටගත්ත වස්ත්‍රය. ටිබක් පනු ලාස් සතරක පනූ ඒවස්තරයේ හිටිය. මේ වගේ පරණවෙච්ච භරවෙච්ච බොහෝ බැඳුන් සහිත දිරාගය සාතුරන් වහන්සේ ගොඩක්කල් පාවිච්චි කරපු. ඒ සිවර ඔබට දරන්න පුළුවන්ද ඔබට පාවිච්චි කරන්න පුළුවන්ද. එසේ ස්වාමීනි භාගතුන් වහන්ස මම හරියට මහා හිගන්නේක් හිගන්නේෙක් අබිසේක කරාවගේ බොහොම සතුටින් රාජ්‍යයක පීටවෝ වගේ යාචගේ රාජ්‍යයක පීටේවෝ වගේ මං එක පිළිගන්න සූදානං මං පරිහරණය කර නං සාතුරුන් වහන්සේ අවසර දෙනවානංක. බදසානය භාගතුන්න්නහන් දේම පාරිබොහෝ ක්‍රණේදී උණහන්සේගේ කෙස් විසිකරා අහසට සක් දෙවු රජ්ජුරුවෝ එ කේෂව අරගන සිලුමින සෑ හැදුව වස්තරත් අහසටම විසි කරා ඒ වස්ත්‍රාරගන සලුමින සෑය වෙනම බ්‍රහ්ම රාජවුරු හදාගන්නෙ දුනක්. එහෙවූ සිද්ධාර්ථතාත්මභාවයට සලකපුූ ලෝකටම අද භාගගතුන් වහන්සේ භාවයට පත්වෙලා බුදු කෙනෙක් විදිහට තමන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් ශ්‍රාවකයට පෙරවගන්නලු. මේ බුද ශාසනයේ පුරාවට මෙහෙම සිද්ධියත්තියන නම් මේකම පමණයි මේකම පමණයි. ඒ තරන් විශාසවන්තයි ඒ තර ලෙගතුයි ඒ සිවර දරන්න, ඒ කාශ්‍යප මහාරාතන්වා සේගේ ඇඟ ඒ තරම් පිින්කර හේතු හැදුනාා නිකං සාතරුන් වහන්සේ නමකගේ වස්්‍රයද්දරන්න පුළුවන්කමක් නෑ ලෝකාගරු භාගතුන් වහන්සේ ජාති අපට පරියාරණය කරන්න පුළුව උපස්ථානයක් කරන උපස්ථාන අර්ථය උපස්ථාකයන්ට එබුද්ධ පූජාවාස් පස් කරද්දි අතරික්ත ජාති පරිහරණය කරන්න පුළුවන්කම තියනවා ඒ පස්ථාකට අවශ්‍ය නැත්තම් මහා සංගරත්නයට ඒ පරිහරණය කරන්න පුළුවන්. එක මහාසංගරත්නයටත් අවශ්‍ය නැතිනම්.ඒ ගිහිකෙනෙට් උවද පස්ථාන කරනු අන උපස්ථානයක් කරලා ඒදේ ගත්තට වරදක් නෑකනෙ එකයි ශාසනයේ දෙස බලද්ධ පේන්නේ. එ පිළිමුවල තියන ඒ වස්කරේ නැත්තැ පූජාවන් අස්කරේ නැත්තගේ ප්‍රතිමාවන් ඉද්‍රයේ විනාශවලායනන්. ඉතිම් පිංහතුනේ ඒ සාතුරුන් වහන්සේ ජීවමාන කාලයේ ලෝකාගරු භාගතුන් වහන්සේ හෙම විශේෂයක් සිද්ධ කරාණං එහෙම සැලකීමක් සිද්ධ කරාණනං ඒ මේ කාශ්‍යප මහාරාතන් වහන්සේට පමණයි එක ජීවිත කාලයේ පුරාවට පැවතිච්ච ධර්මතාවයක් වගේ පෙනෙනා බුදුශාසනය පරිීක්ෂ කරද්දි. ඒ වස්ත්‍ර අතේ තියාගන මිඳී කරයේ කාශ්‍යපය ඔබ ලෝකාගුරු භාගතුන් වහන්සේගේ බුදුබඳ වසාගත්ත මේ වස්ත්‍රයි පෙරවන්නේ යන්නේ මේක ලාමක වස්ත්‍රයක් නවේ අලාමකයි අසා දෘෂ වස්ත්‍රයක් මේක අසාධාරණයි සාධාරණෑ මේ ලෝකයට එනිසාම මේ අසාධාරණ සුගත්්චීවරය ඔබ පෙරවගන්න අනන්ගේට සුදුසෝ ප්‍රතිපත්වයක පේටමු. සාන්තිනායක සම්මාන් සමුදුරජාණන් වහන්සේ සෝහනෙෙන් උපදෝගත්තමය වස්ත්‍රය පෙරවන මම පනතියනකං ආය මොනමහේතුවන් නිසාවත් ගෘහපති වස්තර පෙරවගන්න, ගහපතිච්චියවරම් පටික්කිපාමි දිවඇති තුරාවට අදසිට මං ගෘහපතිච්චීවර ප්‍රතික්ෂයේපයි පාන්සකූලිකංගන් සමාධයාමි පාන්සකූලසුරු විතරයි. ඒ වගේම අද සිට මේ වත්තරයේ පෙරවගන මහා මාලිගාවල වාසය කරන්නේ මම වාසය කරන්නේ සොහොනක ම වාසය කරන ගහක් මුල වාසය කරන්නේ අ්‍යිවකාසේ සේනාසනම් පටික්කිිපාමි සෙනසුන් සමස්තයම් ප්‍රතික්ෂය පිත්තායි අරං්ඥිකංගන් සමාධයාමි අරන්නේක පමණයි ම වාසය කරන්නේ ඒවගේම මේ වස්ත්‍රයේ පෙරවන මගේ ඇඟැට ගෘහපති භෝජන ආයගන්නෙ නෑ? ගහපති භෝජනම් පටික්‍රිපාමී ජීවිතයේ තියනකං. මම ගෘහපතිභෝජනය ප්‍රතික්ෂය පිතයි පින්නපාතිකංගන් සමාධයාමී ගයක්ගයක් ගානේ. පින්නපාතියගිල්ල එ පින්න පාතිෙන් ඉපදන බත් පිඩ තමයි මං ආහාරයට ගන්නේෙ. උහන්සේට ලාදුරු රෝගේ පූජාකරප හාර ඇංගිල්ල ගලිවිලා වැටනවා. ඒ කෙනාගේ චිත්ත සමාධියයට චිත්ත උක්කාර්සු අත්භාවය පිණිස උහන්සේ එඇගිල්ල පැත්තකින්තිේලා එදානය වලදන්නෙ දුනේ ඒ පි්ඩ පාතේ උපරේම තලය ඉස්පර්ස කරපු නිසාමයි. එ වගේම එකින් එක එකං එක මැනී කරන්න එදනාා මේ පනතියෙනකකාං. මේ සිවර පෙරවන මම ඇඳක නිදාගන්න නෑ. මම නේසාජනිිකව නැත්තන් කොන්ද දිගයාරල ඇඳක නිදාගන්න නැතුව නේසා්ජනිිකව වාසය කරනවා. මේ විදියට විශේෂ කෙනෙට්ට හිතාගන්න බැරි. අනාගත සසුම් දරුපිරිසට ආදර්ශ වගුරෝන හේතු වගුරෝණ ඒ තරන් ගුණගායනා කරපු භාගගතුන් වහන්සේගේ මහා බුද්ධ ශ්‍රේෂ්ඨ බුදු පුතුනුවන් මේ විදිහට අයවාසය කරේ ඔබත් උසාාවන්ත වෙන්න කියලා ආරාධනා කරනවා වගේ අපට මගහසර පෙන්න පෙන්න්න මේ කාශප මහාරහත් අන්වහන්සේ කෙනෙට්ට දරාගන්න හිතාගන්න බැරි මහා ප්‍රතිපත්ති ධාතුනක පේහිටන්නෙදුන්. මහා ශ්‍රේෂ් ප්‍රතිපත්තිේ ඒ මේ මේ සිවුරට මංගරු කරන්න ඕන කියන සිතිවෙල්ල නිසාමයි. එහෙව් ප්‍රතිපත්ති ගණනාවක පීට.මස් සමග තුළෝකාගරු භාගතුනාසේ ගොඩක් සතුටුණ කස්සප ඔබහෝ මහා සංගරත්නයට අවවාධනු ශාසනා පවත්වන්න. එවනැත්තම් මම මහාසංගරත්නයට අවවාධානු ශසනා පවත්වන්නන් යම තැනකදේ. සාන්තනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දනුන් දෙනා දේවදත්ව ස්වාමීන් වහන්සේට මේ මහාන් සංගරත්මය පරිහරණය කරන්න ඉල්ලද්දි. ඒයි දේවදත්වය මම ධර්ම සේනාධිපති සාරිපපුත්ත ස්වාමීන් වහන්සේට පවා මහාන්සංගරත්ය පරිහරණය කරන්න දෙන්න නෑ. වටුවෙක්කු ඇතකු අදින භාරයක් වටුවකු හුලන්න කොහොමද. එවැනි අග්‍රස්රාවක උතුමාන්ට පවා ඒ භාරය උසුලන්න දෙන්නෙ නැත්තං නුබවැනි කෙනෙක් කොහම හුලන්නද. මෙන්න මෙහෙම වචචන සම්පාධනය කරපු බුද්ධ වචන. හෙළි පෙහිලි කරපු ඒ භාගතුන් වහන්සේ යම් තැනකදේ කාසප මහරාතන් වහන්සේට දැනු දෙනා කස්සපය. ඔබ හෝ මහා සංගරාත්්‍යයට අවවාධ අනුශාසනා පවත්තන්න එවනැත්තම් මමහරි කරන්නංක. මම අවවාද කරන්න මට බැරි තැකති ඔබ කරන්න කියලා. මේ විදිහේ සංගෘත්ත නිකායේ කස්සප සංගතය කෙලා වෙනම ධර්ම දේශනා මාලාවක් සටහංවෙලා තියෙනවා. එකින් එක මේ කාශ්‍යප මහාරහතන් වහන්සේ සමඟ විශ්වාසවන්තිීද්ද. එක තැනකදී මහා පරිභාවයක් සිෙද්ධ වෙනවා ලෝකස්ව භාවයක්ත්හෙළි පිලි කරන එක අම්මා කෙනෙක් මේ භාගතුන් වහන්සේ වගේමෑ. අ තල පවත්තපු කාශ්ප මහාරාතන් වහන්සේට දරුසණෙහසිං උත්තව දම්පැම් පූජාවක් සිද්ධ කරන්න දන බත් හැන්ද පෝජය කරා ඒ නගරයේ ඒ පාරෙම භාගතුන් වහන්සේ පෙන්න පාති වඩිද්දි හරම්මට වැරදිලා තුලෝකාගරු භාගතුන් වහන්සේගේ පාත්තරයට ඒ බත්හැන්ද පෝජා කරා පස්සේ දැක්කෙ තමාගේ පුත්‍ර ස්වාමෙන්න් වහන්සේ වඩින ස්වභාවේ හිෙදේ කතාපරවෘති අපිහමඳ නමදන්නවා. වි කල උපකාරයන්ට සෙනෙහෙවන්ත උපකාර කරන ගතියත් තියනවා සාන්තනයක සමා සමුදුර ාරණන් වහන්සේ සාරා සංකයේ කල්පලයක්ෂයක් පුරාවට දම් පැම් පූජා කරලා සිදුකරන්න දිච්ච මෙධානේ එක තැනක දීවත් මේ අම්මට අසුවෙලානෑ යම්ම පිටසක් වලක හිටේ පිටසක් වල සැලිෂැරුවා කියන ධර්මය සඳහන් වෙලා තියෙනවා එහෙමක්. එහෙ මහා පින්ගන්ත ස්වාමීන් වහන්සේගේ මෙ සනහිවන්ත භාවේ සාරාසංකයේ කල්පලක්ෂේකට හා එක්ක පවතින් ඕන මේ කාශප මහාරාතන් වහන්සේට පුත්‍ර සනෙහිවන්ත භාවය පවතන් හේතුව තමයි සසර තමග පුතෙක් වෙලා එපදීම යනයි පුතාවෙච්ච කාශප මහාරහතන් වහන්සේ සාරාසංකයේ කල්පලක්ෂිකට රෑඇත අතීතියේ පුතාවෙන් ඕන එම නැත්තං මේ මහාස්ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ එවැනි පිංකාන් කරලාත් පිටසක්වලක මගූසක්වලකින් ඈතේ පිට සක්වලක ඉපදෙන්න්න ඕන. කෙසේ නමුත් කාශප මහාරාතන් වහන්සයම් තැනක මේ මවගේ පුතෙක්වෙලා තියෙනවා. ඒ සනහෙවන්තකම පාපු ක්‍රමය කාශප මහාරාතන් වහන්සේ දැඩි ධර්ම සංවයගයකට එකතු කරලා මහා වනාන්තරේක භාගතුනාස නොදැකින ප්‍රදේශයකට වඩින්න තරන් හේතු නිර්මාණය කර. මා නිසා එකම මග මගේ සාාතුරුන් වහන්සේ සමඟ පිණඩපාතය වැඩීම නිසා ත ලෝකාගරු භාගතුන් වහන්සේට පරිභාවයක් සිද්ධ වනාා එතැකින් මේ ප්‍රශ්නය විසඳන් අවශ්‍යය මම මගේ පනතියෙනකං ලෝකාගරු භාගගතුන් වහන්සේගේ වඩින මාර්ග මං පිණ්ඩපාතය වඩින් නෑ කියල හිතලයි. මහා නාන්තේකට වැඩම් කරන්නි දුනේ. පිඟතුනේ මේ වගේ මහාශ්‍රේෂ්ඨ චරියාාවලින් හැබි මේ මහාරහතන් වහන්සේ තමන් වහන්සේ පොරෝප සිවරේ නය බුදශාසනය ස්ථාපිත කරලා බුදශාසනයේ ආරක්ෂා සංවිධාන කළ ප්‍රථම ධරම සංගානවිසිේද කළ ස්ුද් කරන්නය දුරනේ එතිම් බලන්න යම් තැනකදේ තමන් අධිෂ්ඨාන කරනවා මේ මගේ සාතරුන් වහන්සේ පිරුණුවම් පැෑවෝතිින් එදාට මේ ගහේ මල් පරවේවාකය. ගොඩක් ආදරේ. උණහන්සේ දකින්න මවශ්‍යනෑ මේ සනේවන්ත භාවේ පුදන්න ලෙෙන් අතුභාවය පුදන්න ඇගෙන් ඇඟ ගාවගාවෙන් අවශ්‍යනෑ. හිතිං හිතයාවනාම ඇති ඇගෙන් සෙනහිවන්ත භාව ඇගෙන් හිතේසි භාවය පෙන්නීම අපේ ක්‍රමයයි නමුත් මේ හිතේ තියෙන සෙහෙවන්ත භාවේ හිතින් හිතට ගැලපෙනවා තලෝකාගරුව භාගතුන් වහන්සේට කොච්චර සණිහෙවන්තව හිටියාද කියලා කියනවා න්නම්. අධිෂ්ඨානකරේ සාාතරුන් වහන්සේට අගෞරයක් වෙන්න හොඳ නැති නිසායි. සාතරන් වහන්සේ යන පාරමන් පින්න පාත වඩින් නෑ කියල හිතුවේ. එවනතු භාගතුන් වහන්ස දැකගන්න අකමැත්ත නිසානෙවෙයි. නිතර ධරම සාකච්ඡා පෞත්තපු සූත්‍ර දේශනා කරපු තැන් එ වගේෙන් දහම් ගැටලු සුද්ද කරගත්ත තැන් ත්‍රිපිටිකගේ පුරාවට තියෙනනවා තමාගේ කුටි ඉස්සරහා ගහේ මල් මැලවෙලා හිතිං හිතන්න කැමති නෑ තලෝකාගුරු භාගතුන් වහන්සේ සමගත්තා කියලා නමුත් ඒ සංඥාව එහෙමයි මට නිවන සදාදුන්න අමාමෑනි සාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ සමුගත්තා දෝ කියලා එතහිතා පන්සියක් අරං්ඥක භික්‍ෂූන් වහන්සේ සමග තමයි සාාතෘුන් වහන්සේ දකින්න උත්සාහවන්ත වුණේ. හ සාතරුන් වහන්සේ දකිින්යන ගමනේ දියව මදාරාමාලක් කුඩයක් කුහලනොවා වගේ දරාගෙන පරිබ්‍රාජය කෙනෙක් ලීියක් ගහලක් කුඩයක් එළගෙන එනවා වගේ හිළගෙන එද්ද. නැමැත්ත තමාගේ සිත ස්ථාවර කරගන්න දුනාා ඒවා අනාගතයේ බල නුවනි බැලුවන දැන් සමහර අම්මලත් එෙමින්වනි තමන්ගේ කුසේ ඉන්න දරුවා ඉස්කෑන් කරලා බලාගන්න බළුවන්. පොතේද දවෙද්ද කියලා හැබැයි. මවුරු එහෙම බලන්නේෑ. මොකටේ ඉපදිච්ච දවසක බලාගන්නවා. ඒ බලන්න පුළුවන්ගම තිබ්බට බලන්නෑ ඒවගේ නුවන තිබ්බා කියලාඒ නුවනින් බලබලාගේ නෑ අර දිව මධාරා මල දකිද්දි නැවැත තීරණය කරාමේ මල් මේ මනුස්ස ලෝකයට එන්න නං විශේෂ අවස්ථාවෙන් නඕන මේ විශේ සවත්ථාවක් එකත්තකටම තලෝකාගරු භාගතුන් වහන්සේ පිරුණුවන් පාලා මයි කියලා ඒ පැත්තට දොහොත් මුදුනේ තබාගෙන වැදගත්තා ඒ පරිබ්‍රරාජයගතුමාගේ විමසීමක් කර ඔබ සාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ ගැනයම් තොරතුරක් දන්නවාදක. ඒ විමස සමගේ බමුණු අන්‍ය පරිබ්‍රාජයතුමා දැනඳු නැේ දන්න ඇත්්ද. ඒ මහාමායා දීවිතිමගේ පතෝ මීට දිනකීපියකට පෙර පිරුණහම් පෑවනේ හිභාගතුන් වහන්සේ ලෝකෙන් සමුගත්තනේ එතන එහිතපු මහාශ්‍රීෂ්ඨ ස්වාමින් වහන්සි දැනුන්දුන්න නාහෝ අසාස ප්‍රශසාසා චිතචිත් අස සාධිනු ඒවාාගතුන් වහන්සේ ආශවාස ප්‍රාශාස දෙකම නැවැත්වා. අසල්ලීනයනි චිත්තේන නොස්සලන සිතින් සමස්ත වේදනාවන් දරාගත්තා එ වගේම සබේව නික්කි පිස්සන්ති භූතාලෝකයේ සමුස්සයෝ හැම දෙදනාම තම ගාත්මභාවේ නික්‍ෂේප කරනා බාතබනව අත්තරනවා යතා ඒ ආධිතෝ සත්තා ලෝකයේ අප අපටි පුග්ගලෝ. එසේම අපපටි පුග්ගලයයි සම්මත අසම සමයයි සම්මත මහා ශ්‍රේෂ්ඨ භාගතුන් වහන්සේ නහන්සේ ගාත්ම භාවය අත්තැරයා කියල දැනුන්වුන්න. හේ දැනුන්දීමමත් සමග සඟ පිරිසේ හරහත් නොවිච්ච හැම දෙනාම මාර්ග පල අනාගාමියාදී මාර්ග පලවලින් යට හිටපු භික්‍ෂවූන් වහන්සේ පෙරලි පෙරලි කෑ ගහල ඇඩුව. මෙච්ච රෙක්මනින්ම තුලෝකාගරු භාගතුන් වහන්සේ සමුගත්හදෝ කියලා මේ විදිහෙට දිනහතක් ගත වෙන තැන තුලෝකාගරුව භාගතුන් වහන්සේගේ කපුපුලුන් කපුපිළි රන්දනක බාතිබ්බ නබොද් සරීරය දැකගන්න වනගන්න කාශප මහා රාතන් වන්සි සමගමි පන්සීයක් සඟපිරිසෙක්කාසුනක්. ඒවෙලාවේ පරාජරාජ මහාමාත්‍යවරු දෙවිදේවතාව සමස්ත හැමදනාම උත්සාාවන්තයම ඉච්චතකය දල්ලන්න ගිනිගන්නනෑ. විමසීීමක් කරන්න ද නැයි ස්වාමිනි මිච්චතකයේ නගි නැත්තේ දැනුන්දුන්නා. තලෝකාගුරු භාගතුන් වහන්සේට ගොඩක් ආදරය කරපු සාතරන් වහන්සේට මුළු හදවතින්ම. ශිෂ්‍ය භාවය හෙළිපෙහළි කරපු මහා ශ්‍රේෂ්ටයක් තාම භාගතුනාස දැගගත්ත වැඩිය නෑ. ඒ භික්ෂුව පැමිණෙන තාත්කල් දෙවිදේවතාවම චතකේට ගිනිගන්න දෙන්නෙ නෑ. දේව සමාගම බ්‍රහ්ම සමාගමි ඉදිකටු උඩක ඉඩතියෙන තැන හැටහැත්තයවක් සියුම් ආත්මභාව මවාගන පෙරලි පෙරලි කෑගගායින්නම දෙවිදේවතාවෝ උසාවන්තු වනේ කාශ්‍යප මහාරහතන් වහන්සේ එනකං මේ ච්චතකේ දැල්වෙන්න පාකිල්. එතකොටේ බඹතලයේ දක්ව හැම දෙනාම දන්නවා සාතුරන් වහන්සට කොච්චර ලෙංගතුද මේ කාශප මහාරාතන් වහන්සේ. ඒ සිතවිල්ල සමග භාගතුන් වහන්සේගේ දෙන තුන් යලාක් ප්‍රදක්ෂනා කරලා එ මගේ සාාතරුන් වහන්සේගේ පාපියුම මේ ප්‍රදේශයේ නීතියණි කියල හිතලා දේදන දෙවලමිට නලල බිමතබා වඳීත්තේ අර කපුපුලුන් පන්සය කපුපිළි පන්සිය අරන් දෙනයි සදුන් දරසෑ සමත්ත ඒ චිතකයම විවරවෙලා තොලෝකාගරුව භාගතුන් වහන්සේ දෙසේ දශය මංගල්ල ලක්‍ෂරවලිින් පිරීතිරීගය මහාපපුනිවන්ත ශරීපා යුගල කාශ්‍යප මහා රහතන් වහන්සේගේ නලලේ පිහිටය. වහන්සේ තමන් වහන්සේගේ රෝසපාට අත්ලෙෙන් තතාගත පාපියුම් පිරිමැද්ද මේ අන්තිම දර්ශනයයි. ඒ වෙලාවෙේ තලෝකාගරුවු භාගිතු වහන්සේ පිරුවම් පැෑවාට වඩා මහාන්සෝක්‍යයක් දෙවිදේවතාවන්ට දරාගන්න බැරිවුණ මහා විසිතුරක් මේ බුද ශාසනයේ මෙහෙම සිද්ධියක් මෙච්චරටමයි. තමන් වහන්සේගේ බුදුපුතු එනකං තුලෝකාගර භාගුතුන් වහන්සේ බලාගෙන හිටිය වගේ බුදුපුතේ ඔබ ගරුකරපු මේ පායුගල ඔබට අන්තිමවතාවටමං පෙන්න්නන්නං කියලා සාාතෘුන් වහන්සේගේ දෙපා කාශ්‍යප මහාරාතන් වහසේ නලලේ පිහිටද්දී බුදු කෙනෙක් වගේම අඟල් හතරක් මිටි වෙච්චම මහාපුරරිසි ලක්ෂණ තියෙන මේ හැම සිත් පිනවාගේ කාසප මහරාතන් වහන්සේගේ නලල මස්තකයේ පාපියුම් පිහිට අද්දී ලෝකේටම සැනසුමත් දැනනාා ලෝකේට මස්්්‍රසිල්ලක්කාවා එතකින් බුදු කෙනෙක් සමුගැනීමේ වේදනාවෙන් පෙළුනාට භාගතුන් වහන්සේ විශ්වාසවන්තවෙච්ච, මේ තරම් ඒරදිිබල සම්පන්න. මේ තරම් මහාශ්‍රේෂ්ඨ භික්ෂුවක් තහම මේ ජම්බුද්ධීපි ඉතිරි කරලායි. ඒ අපේ භාගතුන් වහන්සේ සමුගත්තයේ කියලා එ බුදු කෙනෙත්ට එල්ලෙවෙන දෑස. ශප මහාරාතන් වහන්සේ වෙත එක්කාසවෙන්නේ දුනා. බුදුරජාණන් වහන්සේ මේ තරම් විශේෂයක් කරපු භික්‍ෂුවක් මේ බුදශාශසනය පුරාවට නැ විශේෂයෙන් අද දවසේ ඒ දායකත්වයගෙන කටුවිසුදු කරන ඉන්දික ප්‍රසාත් මහත්මාගේ විශේෂ ආරාධනාවකුත් තිබ්බා හරි මාදරේ හරිම ලෙගතුයි මේ කාශ්‍යප මහාරාතන් වහන්සේට හිදේ සාතතුරුන් වහන්සේගේ ප්‍රසංසාාවටලක් වෙච්ච අන්තිම දෙන ඇතුළෙතියෙන බුද්ධ දේහැ බොද ශරීරයේ දෙන පලාගන විවර වෙලා මේ කාශප මහරාතන් වහන්සේට වඳන්නේ ඉදතියලා පවැන්දට පස්සෙ තමන් වහන්සේගේ චිතකය කිසි කෙනෙගේ කතෘත්තයක් නැතුව ඉබේම දැල්වෙන්න තරන් හේතු සම්පාදනය වෙච්ච. මේ කාශප මහරාතන් වහන්සේට මේ සමස්ත ගරු කිරීම. මේ සමස්ත වරධාන වරප්පසාද නිර්මාණී කරේ ඇැයි ඒ ගැනත් චොට්ටක්කි තන්න. ඇකට හේතුව පලවෙනි ධර්ම සංගාන පෞත්තල මේ ධරමය කාසු කලාර පරණ වෙච්ච දිරාගේ බොහෝ බැඳුන් සහිතව පවිතනමේ සිවුර ඔබට පරිහරණය කරන්න හැකිද කෙලයි සිවරක අස්සේ. නාන්සේ බුදසාාසනය හැංගු කස්සපය මගින් පස්සේ. ඔබට මේ බුදසාාසනය දරන්න හැකිද. ඒ වගේම එ පලවෙනි ධර්ම සංගානාව පවෞත්තාධමේ කශ්ප මහා රහතන් වහන්සේ වචන ඉවත්යෙන් නොහොදනෑ. එනිසා උන්වහන්සේ පිරිණිවීමේදී එ දෙපා කාශප මහාරාතන් වහන්සේ නළලේ ඊටලා විශේෂ වරප ප්‍රසාද ඇති කරලා දුන්න. එ වගේම මේවා තමන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්ෂරත්නයට පවා සිද්ධ නොකරමින් කස්සපේ. බොෝ මහාංගරත්නයට අවවා දනු ශසන පවත්තන්න කියමී සමස්ත සියල්ල නිර්මාණයකර පින්වතනට අනුකම්පාවෙන්. සාතරන් වහන්සේ දැනගත්තා දැකගත්තා තමන් වහන්සේකින් පස්ස මේ ශාසනය ස්ථාපිත කරන්නේ අපි වෙනුවෙන් කාශ්‍යප මහාරාතන් වහන්සේ. එදවට මේ කාශව මහාරාතන් වහන්සේ අපිට කොච්චරානුකම්පා කරාද. වහන්සේ ධර්මයෙක් කාහසු කරලමේ සංගායන පවත්ල මේ සමස්තය නිර්මාණය කල අපට නිර්මල. මදවාාසනය පවතන බඩිපපුරුල්ලක් හෙදවා ඒ ශ්‍රේෂ්ට මහාරහතන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා ඒ මහාරහතන් වහන්සල ගුණබර ජීවිත. අපටත් දැනේවා හැගේවා වැටහේවා ඒ ගමම් මග යාගන්න මේ ධර්ම දේශනාව පිහමදනාටම ධර්මශක්තියක් ජීවශක්තියක් ජයවලයක්ම වේවා කියෙන පාර්ථනා පිටවා ගැනමු ඉදේසේ පාර්තනාවෙන් ඉද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වගෙන කටය සුදු කරන්නේ ඉතාලයේ සේවය කරන ඉන්දික ප්‍රසාත් සැනිවරත්න මැතිතුමත් එම මැතතුන්වාගේ දායබර බිරින්ද චතුරි කාජයවීර මැත්තතුමිය යවගේම පුතුනුවන් වියමාසේ විසිහත්වනි දවපන්දනය සමරන්නේය දුනාා ඩිසෝන් මෙතුජ යනුල් පුතුනුවන් ටත්තේ වගේම තමාගේ වැඩිමා සෝවරාගේ දේනිය විෂයක්වෙනිදා උංගනි වර්ශය පන්දන සමරණන්න එදනා සනුකී වෙතාාරා සනිවරත්න මිගලෑවේ පදිංචි. හිෙදේ පිරිස තමයි මේ ධර්මදේශනාාවේ දායකත්වයගෙන කට යිසුදු කරන්නේ. එදායකත්තේ අරමුණ තමයි. මේ නැත්ත ෆංගුවන් විදිලියේ ධර්මදේශනා පවත්තන්න මහාසංග රත්නයටට ඉඩහසරදේලා. ඒ සැදහැති පිරිසගේ සැදහැතිසි වර්ධනය කරන්නන්න මහා උපකාරී වුණා. ඒ උපකාරයට කෙල්හෙ ගුණ සැලකීමක් වසේෙන්. නෙත්තෙෆම් ගුවන්දලිය සේවය කරනයි සමස්ත බෞද්ධ වැඩසටහන් වලට ඇපකැපවී වාසය කරන. ඒ පිනැතිියන්ට ආශංශනය කිරීමටත් විශේෂයෙන් දැනුන් දෙන්න කිව්වා. මේ වැඩසටා මෙහෙවන වැඇත්තු පෝය දවසේ ශ්‍රේත පූජය වැඩසටහනේ ඒ ලස්සනට වැඩසටාන මේ වන දර්ශන බ්ඩාර මහත්ම ඇතුළු. හිතිේ හඬ. නිවන් දකින ජාති දක්වා පවතීවා කියන පාර්ථනාවත් ඒ සැදැහැතිසිත් වැඩිදි වුණු කරෝමින්. එ පින්කමක් සාර්ථයව කරවන්න ඔඇතු දන්නවා ගමින් ගම නගරේ නගරයටම මේ ගුවන් විදලිය පොය දවසේ. ගමන් කලාව ඇත්තුොන් ඉහිත්තරිද්දන්න නැතුව මෙන්න භාගගතුන් වහන්සේ මෙන භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහෙමයි ගරු කරන්න කියලා අම්ම තාත්්‍ය නංගීමල්ලිය කියලා. උඩගුකමක් නැතුව. බොහොම නිතමානීවේ කටුවි සම්පාධනයකරනවා ඒහට උපහාරයක් වසේෙන් කෙළලෙේ ගුණ දැක්වීමක් වසයෙන් ඒ නාලිකාවට ආසිරවාද පැඇත්වීම වසේ නුයි මෙහි දායක ඇත්වය ගෙන කටවිසුදු කරීමේ අරමුණ. ඒ අරමුණ ඒ කාන්තෙෙන් ඉෂ්ට සිද්ෙවේවා නැත්තැ ෆෙම් ගුවන් දිලී අධිපතිතුමන් ඇතුළු සමස්ථකාරි මණ්ඩලේට ධර්මකාමී ජීවිත උරුමවේවා අප හැද වැඩු දමපියන්ටත්. නැනස පහදාදුන්න ගුරුතුමන් වහන්සේලාටත් නමි මියගිය සමස්ජඥාති මිත්‍රබන්ධු සමාගමටත් සැපෙන් සපේ පිණිස නිවම් පිණිසවේවාගෙන අදහසිං එකටම දෙවයානඥාතියන්න පින්දෙමු ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා උඥන්තං අනුමෝදිත්වා චරංරක්ඛන්තු සාාසනං චරංරක්කන්තු දේශනන් චරංගරක්කන්තුතුවන්සදාාතිී. ඉදං මේ ඥාතිී නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුං්ඥකම්මංආසවක්කයාවහංහෝතු සබදුකා පමුච්චතුූ. අපි හැමදනාට මාශ්ුරාධකරනවා ගන්නෙහිලන හුස්මරෑලකට පාසක් තබනි පීරකට පාස නිතිආරක්ෂාව සෙත්තසන්තියේ සැලසේවා සෙත්වේවා කියලා හැමදනාටම සම්මා සම්බුදු සරණයේ.